ඒ බැක්ටීරියාවෙන් හදන සයිනොටොක්සින් කියන එකක්. හරිද? එතකොට දැනට ලංකාවේ වාර්තාවල තියෙන එකක් තමයි ඒ සයිනොටොක්සින් බොන ලිංග වලට ගියාට පස්සේ ඒ ලිංග වලින් වතුර බොන්න ඒ කියන්නේ වතුර බොන්න සුදුසු නැති තත්ත්වයට පත් වෙන. තව අවුරුදු 15ක් යනකොට මේක අතිශයින්ම භයානක තත්ත්වයකට යනවා. ලෝකෙම පස නිසුරු වෙනවා. ලෝකේ කාන්තාර ඇති වෙන ප්‍රවණතාවය ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ කියන්නේ ඩෙසර්ටිෆිකේෂන් එක කියලා එකක් ලෝකේ කතා කරනවා. මීට අවුරුදු 5ක 10ක ඉඳලා UN එකෙන් එහෙම මෙහෙම කතා කරනවා. නැතු මේ වෛද්‍යතුමනි අපි මේ සමාජය බය කරන්නවත් රට බය කරන්නවත් හදුව මාතෘකාවක් නෙමෙයි මේක ඇත්තරම ලෝකේ වෙන ලෝකේ කතා කරන දේ මේ කාලගුණේ බරපතල අවදානමක් තියෙනවා ඉතින් පස්සේ ලෝක යුද්ධ ඇති වෙන අවදානමක් ලෝකේ ඇවිල්ලා තියෙනවා හැබැයි ඒ රටවල් වල සයන්ටිස්ලා කියන එක තමයි අර 3න් තමයි අර 97 ෆීඩ් කරන්නේ අපිට දරුවන්ට මිනිස්සුන්ට කන්න බොන්න ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ගත්තොත් දැන් ලංකාවේ මේක බරන ඔබ ගොඩක් කරාට අහලා ඇති. ඒ කියන්නේ දරුවන්ට ඔටිසම් කියන එක හැදෙනවා වැඩි දැන් ඉස්සරට වඩා. ඔටිස්ටික් ළමයි වැඩි. වැඩි වියටපත් වෙනකොට වයසට යනකොට පාකින්සන් හැදෙනවා වැඩි. ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් තියෙන කට්ටිය කියනවා රට ඒ කියන්නේ රටේ ලේබර් ෆෝස් එක තමයි අතිශයින් වැදගත් එක රට දියුණු වෙන්නේ. මොනවා දානයනේ මත යැපෙන තත්ත්වයකට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ගෝලීය ආර්ථික අවපාතයේ කතාවක්. ඒ කියන්නේ පොඩි ඒ කියන්නේ අපි ගත්තු 2008 ලොකු ගෝලීය ආර්ථික අර්බුදයක් ආවනේ. එතකොට දැන් ලෝකේ හොයාගෙන තියෙනවා අපිට මේක ඉස්සරහට කතා කරන්න පුළුවන් මිනිස්සුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත් බඩවැල ගත්තොත් මේ බඩවැලේ ඉන්න සුත්‍ර ජීවීන් තමයි මිනිහාව නිරෝගී කරලා තියන්නේ. හරි. බඩවැලේ ඉන්න සුත්‍ර ජීවීන් තමයි මිනිහා නිරෝගී කරලා තියන්නේ. පිළිකාව හැදෙන එකද ෆැටි ලිවර් හැදෙන එකද හાર્ට් ඇටැක් හැදෙන එකද කොලෙස්ටරෝල් හැදෙන එකද ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පූර්ණ අවුල් වෙන එකද මේ සියල්ලටම ඒ කියන්නේ ඕපන් යුනිවර්සිටිකින් මේ ළඟදී 2021 පබ්ලිෂ් කරපු ඩේටා තියෙනවා මොනරාගල දිස්ත්‍රික්කේ රිසර්ච් එකේ ඩේටා තියෙනවා උපරිම තැන්වල තියෙන කාබනික ද්‍රව්‍ය 2.7යි ඒ කියන්නේ පහ කවුමේ තියෙන ඕනේ ඒක කායි වෙල්ලස්ස වෙල්ලස්ස ගත්තොත් එහෙම මම හිතන්නේ වෛද්‍යතුමනේ මේ මේ වර්ෂයේ 2021 පේපර් එක මම කියන්නේ මේක මෙතනින් එහාට යන අපි නේෂන් එකක් විදිහට අපි එකතු කරන විදිය සහ නේෂන් එකට හෝප් එකක් අලුතෙන් හදා ගන්න ඕනේ උනිකම තියෙනවා සහ ඒකට මම අර ඉස්සෙල්ලත් කිව්වා වගේ ඒ කියන්නේ ඇත්ත හරපද්ධති විනාශ වීම සම්බන්ධ සාකච්ඡාවක් සහ ඒක ගොඩනගන්නේ කොහොමද කියන සාකච්ඡාව තමයි මේ වෙලාවේ ඕනේ මේ අපි කරන්න පටන් ගෙන තින්නේ ඒක අපි මීට කලින් කතා කරේ හැක් කරනවා කියන කතන්දරේ හරිද ඊට වඩා වංචා කරන්න මේ තියෙන බැංකු පද්ධතියද මේ මේ අපි මේ හිතාගෙන ඉන්න මහා ලොකු දේවල් වලට හරි බරපතල තර්ජන ඒක ඇතුලේ නැත්තේ නෑ හැමදාම කතා කරන්නේ මේක අනුමාන කරන එකක් නෙමෙයි හැබැයි ඒක ඒ කියන්නේ භයානක තත්ත්වයක් ඇත්තම කතා නෝවේ සහ උත්තර ද්‍රවයේ කෙලවර අතර තියෙනවා ස්වැල්බෑට් කියලා නෝවේට අයිති දූපතක් තියෙනවා. හරිද? ඒතර මේකේ ගොඩක් හිමෙන් වෙහිලා තියෙන දූපතක්. එතකොට දැන් මේකේ තියෙනවා ඒ කියන්නේ අපි එකට කියන්නේ මේ ස්වැල්බෑඩ් සීඩ් වොලට් කියලා කියන්නේ. හරිද? එතකොට මේක නිකන් සීඩ් බෑන්ක් එකක් වගේ. ඒගොල්ලෝ කියනවා ලෝකේ තියෙන හැම රටකෙම තියෙන වැදගත්කමයි කියලා හිතෙන ඒ මොනවාද බීජ වල කොපි එකක් ඒ කියන්නේ සාම්පල් එකක් ඒගොල්ලෝ ආරක්ෂා කරනවා. ඒ කියන්නේ ලෝකෙ මේ වෙද්දී බීජ බැංක් එකක් තියෙනවා. ඉතින් එහෙනම් ඒ දැක්ම ඔබට මේක අරයි යන්න පුළුවන්. ඔබට මේක සාකච්ඡා කරන්න පුළුවන්. ඔක වගේ අපිට ඒ කියන්නේ මම අර පියදත් කිව්වේ ඒ කියන්නේ ඔබට කමෙන්ට් එකකින් හරි මේක ගැන ඔබට කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට මේක ෂෙයා කරන්න පුළුවන්. ඔබේ අලුත් එක මේක ගැන කතා කරන්න පුළුවන්. විශේෂයෙන් මේ ගැන දැනුමක් තියෙන කාට හරි. එතකොට මේ වැඩේ පටන් ගමු කියන එක තමයි මම ඉල්ලන්න මේ මේක විශේෂයෙන් වීඩියෝ එක නරඹන ඔබෙන් ඉල්ලන්න තියෙන්නේ. අනිවාර්යෙන් මොකද සමාජය තුළ ඒ කතිකාවත අත්‍යවශ්‍යයි. එහෙම නැති වුණොත් එහෙම මේ ඉදිරියේ තියෙන තර්ජන සුළුපටු නැහැ. අපිට මේ ළඟපේන පොඩි අභියෝගවලට වැඩිය දරුණු තර්ජන ඇති වෙන නිසා තමයි අපි මේ පිළිමදව පිටින් විට මේ විදිහට සාකච්ඡා කරන්නේ. සමහරක්ට හිතෙන්න පුළුවන් මේ වෙවිලා මේ අපි ඇවිල්ලා මේ බය කරන්න කියනවද මේවා කෝ මේවා කිව්වට පස්සේ මිනිස්සු නිකන් බය වෙලා ඉදිනදා ජීවිතේ කටයුතු නිකන් කඩා කප්පල්කාරී කරගනිද? එහෙම නෙවෙයි. අපි විවෘතව ලෝකයේදී හැබලුවොත් එහෙම ලෝකයේ තුල තිබෙන සාකච්ඡාව මේයි. ලෝකයේ ඉදිරියේ ඔබ ඉදිරියේ දැවැන්ත ප්‍රශ්න රැසක් තිබෙනවා. මේ ප්‍රශ්න වලට ඔබ පිළිතුරු හෙව්වේ නැත්නම් ප්‍රශ්න ළඟට ආවට පස්සේ අපි කාටවත් කර කියා ගන්න දෙයක් නැතුව
අයිවන් දනුශ්‍රක්ෂ බලන හැමෝටම මම අයිවන් කියලා පිළිගන්න ඔබතුමා. වෛද්‍ය අනුර දිසානායක මහතා මෙතුමත් එක්ක අපි දීර්ඝ සාකච්ඡා ගණනාවක් සඳහන් කරා. මම හිතන්නේ වෛද්‍යතුමනි අපි සාකච්ඡා කරා මේ මානව සංහතියේ ඉදිරියේ තිබෙන තර්ජන. එහෙම නැත්නම් ඔබ ඉදිරියේ තිබෙන තර්ජන. මේ තර්ජන ඇවිල්ලා සමහරක් කාලවලට මේ වෙද්දී ලෝකේ බොහෝ තැන්වල කතා බහට ලක් වෙලා තිබෙනවා. ලෝකෙට දැනිලා තියෙනවා මේ තර්ජන පිළිබඳව. මේව ඇවිල්ලා සුළුපටු වේවා නිකන් හෙට වෙයි අනිද්ද වෙයි වගේ ඒවා නෙවෙයි. ඔබතුමා සඳහන් කරන ආකාරයට අර විශාල සංකීර්ණ පද්ධති තුල ඇතිවෙන සමහර ව්‍යසන එක පාරම ජනතාවට ජීවත් වෙන්න බැරි වෙන විදිහේ ලොකු ලොකු ව්‍යසන අරන් එන්න පුළුවන්. ඒව පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. කලින් වැඩසටහන තුල අපි කතා බහ කරා අපේ රටට මේ මොකද උනේ? 50 දශකයෙන් පස්සේ මේ වෙනකම් රට කොහොමද කඩාගෙන වැටුනේ? නොඑක් ප්‍රස්තාර අපි ඔබට පෙන්වුවා. මේ විච්ච ව්‍යසනය අද අපි ඉන්න තැන 50 දශකයේ තුල අපි ආසියාව තුල ප්‍රබලෙක් වෙලා ඉඳලා අද අපි ඉන්න තැන ගැන අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. වෛද්‍යතුමනි මේ මාතෘකාව පිළිබඳව අපි තවදුරටත් සාකච්ඡා කළොත් එහෙම අපිට තව දත්ත තිබෙනවාද ඉදිරිපත් කරන්න නැත්නම් 50 දශකයේ ඉඳන් මේ අවුරුදු 70 තුල අපිට මොකද උනේ ඇත්තටම? ඕ දැන් අපි එදා සාකච්ඡාවෙන් අපි මතු කරගත්ත මේ ප්‍රධානම එකක්නේ. ඒ කියන්නේ දැන් අපට ආහාර නැති වෙච්ච එක, අපේ කෘෂිකර්ම නැති වෙච්ච එක, අපේ පස නැති වෙච්ච එක, අපේ බීජ නැති වෙච්ච එක, එතකොට ඒ හින්දම රටක් විදිහට අපි ලෙඩ වෙච්ච එක, රටක් විදිහට බෙහෙත් බොන ජාතියක් බවට අපි ජාතියක් විදිහට අපි පත් වෙච්ච එක, සබහා සුන්දරත්වේ නැති වෙච්ච එක. මම අර එදත් කතා කරා වගේ මේකේ දැන් අපි මහා අභිමාණයෙන් අපි කියාපේක තමයි මේක ඉන්දියන් සාගරයේ මුතු ඇටය. ඒ කියන්නේ මේකේ සියල්ල තියෙනවා. සකල සිරිම් පිරි ශ්‍රී ලංකාව කියන එකනේ මේකේ අවසානයේදී අත්‍තරම දැන් අපි මීට කලින් කතා කරපු එක. එතකොට දැන් වෙනකොට ඒ සියල්ලම නැති ශ්‍රී ලංකාවක් බවට පත් වෙච්ච එක. ඒක තමයි අපේ මූලිකම කතන්දරය අපි තිබ්බේ අපි සති සාකච්ඡා. එතකොට දැන් ඒකෙන් අපි දැන් ප්‍රධානම මතු කරගත්ත එකක් තමයි දැන් සහ ලෝකෙත් මේ වෙලාවේ තියෙන එකක්. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් ලෝකෙ ගත්තොත් ලෝකේ ජනගහණය නිකන් තව අවුරුදු 10ක් විතර යනකොට මිලියන 8.5ක් 7ක් වගේ ගානකට එනවා. හරිද? එතකොට දැන් මේක ඒ කියන්නේ ලෝක ජනගහණය වැඩි වෙනවා. හැබැයි ලෝකේ ආහාර නිෂ්පාදනය යම් ප්‍රමාණයකට අර්බුදයකට යනවා. ලෝකෙම පස නිසිරු වෙනවා. ලෝකේ කාන්තාර ඇති වෙන ප්‍රවණතාවය ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ කියන්නේ ඩෙසර්ටිෆිකේෂන් එක කියලා එකක් ලෝකේ කතා කරනවා. මීට අවුරුදු 5ක 10ක ඉඳලා UN එකෙන් එහෙම මෙහෙම කතා කරනවා. නැතු මේ වෛද්‍යතුමනි අපි මේ සමාජය බය කරන්නවත් රට බය කරන්නවත් හැදුව මාතෘකාවක් නෙමෙයි මේක. ඇත්තරම ලෝකේ වෙන ලෝකේ කතා කරන දේ මේ. එතකොට ඒ අතරේ දැන් අපි අර ගීසරේ කතා කරා වගේ මීට ඉස්සෙල්ලා සති ගානක් අපි කතා කරනවා වගේම කාලුගුණේ ලකුවට බරපතල අපි කියනවා එක්ස්ට්‍රීම් වෙදර් ඉවෙන්ට්ස්. ඒ කියන්නේ කාලුගුණේ බරපතල විදිහට වෙනස් වෙන දේවල්. එතනින් පස්සේ ගත්තොත් එහෙම දැන් ලෝක යුද්ධ සහ නිකන් දැනට දැන් අපි ගත්තොත් මීට මාසයකටත් කලින්ට වඩා දැන් නිකන් තුන්වෙනි ලෝක යුද්ධයක කසකුසුවක් ඇහෙන. දැන් සමහර ලෝක නායකයෝ කියන දැන් ට්‍රම්ප් කියනවා මංපත් තුනත් තමයි තුන්වෙනි ලෝක යුද්ධයට යන්නේ නැතුව ලෝකෙ තියාගන්න පුළුවන් කියලා. හරි. එතකොට දැන් මම ආපහු සාරාංශගත කරොත් එහෙම කාලගුණේ බරපතල අවදානමක් තියෙනවා. ඉතින් පස්සේ ලෝක යුද්ධ ඇති වෙන අවදානමක් ලෝකේ ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේ මෙන්න මේ தত্ত্বය ඇතුලේ රට විදිහට අපි අර ගිය සතිය කතා කරා වගේ අපි බරපතල පිරිහීමක ඉන්නවා. හරිනේ. එතකොට දැන් මේකේ තියෙන්නේ දැන් අද මම විශේෂයෙන්ම සාකච්ඡා කරන්න හිතුව එක තමයි ඒ කියන්නේ අපි එදත් යම් ප්‍රමාණයක් කතා කරාපු මේ මම අර ඉස්සෙල්ලත් කියාපු එක ඒ තමයි දැන් ලෝකේ කාලගුණේ බරපතල ඉදිරි වෙනස් වෙනවා. යුද තත්ත්වයන් ඉන්න ඇවිල්ලා තියෙනවා. එතකොට මේ තත්ත්වය ඇතුළත ගත්තොත් දැනට අපිට ගත්තොත් අපි ආහාර ගත්තොත් බොහෝ ආහාර අපිට ඉම්පෝට් කරන තත්ත්වයක තමයි දැන් උත් තියෙන්නේ. මේ වෙද්දි තියෙන්නේ විශේෂයෙන්ම ආහාර විදියට ගෙනාවේ නැතත් ඒකේ බීජද ඒ පොහොරද මේ සියල්ල මත කියන්නේ මේ සියල්ල කියන්නේ අපි කියන්නේ අපනයනයට මොනවා දානයනය මත යැපෙන තත්වයකට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට අරවැනි ලෝක තත්වයකදී සහ මේක ඇතුලේ යම් කතාවක් යනවා ගෝලීය ආර්ථික අවපාතයේ කතාවක්. ඒ කියන්නේ පොඩි ඒ කියන්නේ අපි ගත්ත 2008 ලොකු ගෝලීය ආර්ථික අර්බුදයක් ආවනේ. හරිද? ඊට වඩා පොඩි මයිල් එකක්. ඒ කියන්නේ මේක ටිකක් අඩු එකක්. 2024 දී යම් ආකාරයක එන්න අවදානමක් තියෙනවා කියන කතාවක් දැන් යනවා. හරිද? එතකොට දැන් මේක ඇතුලේ තියෙන එක තමයි මම අර ඉස්සෙල්ලා කුවගේ ඒ කියන්නේ මේ හැම සාධකයක්ම අපේ ජාතියක් විදිහට නරක විදිහට බලපාන්න ඉඩ කඩ තියෙන එක.
හරිද ඒකේ දැන් ප්‍රධාන එක තමයි දැන් මේ දවස්වලත් ලංකාව දැන් අපි ගත්තොත් ඉස්සරහට මැතිවරණයක් එනවා ඒතර මැතිවරණයක් එන්නේ નિયમિતයි ඉන්ද රට හදන විදිය රට කොයි විදිහටද හැදෙන්න ඕනි රටේ ආර්ථිකය හදන්න ඕනි කොහොමද වගේ නිකන් අර මතු පිටින් යන සමහර සරල සාකච්ඡා ටිකක් තියෙනවා ඒතර දැන් ඒක ඇත්තම කතාව ගත්තොත් සමහර අය කියනවා මේකට දැන් ඒ කියන්නේ අපි වගේ රටවල නිෂ්පාදනයකට නිෂ්පාදන ආර්ථිකයකට වඩා නිකන් සර්විස් ඉකොනොමි එකක් සේවා ආර්ථිකයක් තමයි යොමු කියලා ඒ කියන්නේ සමහර අය කියනවා අපිට අපි ටෙක්නොලොජි වලින්ම තමයි ඉස්සරහට යන්නේ. එතකොට දැන් එහෙම මම කියන්නේ ඒ කියන්නේ දැන් ඒ දැන් එවැනි දැන් ප්‍රතිපත්ති ගැන පොලිසීස් ගැන ලංකාවේ සමහර සාකච්ඡා කීපයක් තියෙනවා. සමහර අය ජනාධිපතිවරු ඉන්නවා කියලා හිතනවා. එතකොට දැන් මම මේ කියාගෙන ආවේ ඒ විදිහට ඒ කියන්නේ ප්‍රතිපත්ති එහෙම එහෙම එක එක සාකච්ඡාවන් තියෙනවා. හැබැයි අතරම කතාව තමයි අපි අර එදා කතා කරා වගේම ඒ කියන්නේ මේ වෙලාවේ රටට වෙලා තියෙන ප්‍රශ්නේ එහෙම මග ඇරිච්ච එකක් තමයි අතරම තියෙන්නේ. එතකොට දැන් एक एक पैत किन तीन का तमाय दें अभी इदत कता कर आप कि विशेष कारण ये तमाय दें अपे रटे दें बिखे अभी दें फस कीन कारण आवगत इतामात्म अतिशयम मे वेला तीर्णात्मक कारण आव एक तमाय अभी क्वच्चर ताक्षणे हिरट गिया क्वच्चर अभी एक एक सिंह न मे हुआ अपट अपट दरुअंट मिनिसुंट खन्न बोन्न टीक අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හරිද? එතකොට දැන් සමහර දැන් අපි ගත්තොත් ලංකාවේ අපි කියනවා GDP එකෙන් 8ක් 9ක් අතර තමයි කුසී ආර්ථිකයේ තියෙන්නේ. ලෝකේ සමහර රටවල 3යි 4යි තියෙන්නේ. හැබැයි ඒ රටවල් වල සයන්ටිස්ලා කියන එක තමයි අර 3ින් තමයි අර 97 ෆීඩ් කරන්නේ. හරිද? එතකොට ලංකාව වගේ රටවල් ගත්තොත් එහෙම ලංකාවේ බොහෝ අපි දන්නවා මේක කතාවටම අපි කියන්නේ කෘෂිකාර්මික රටක් කියලා. එතකොට මේ කෘෂිකාර්මික පද්ධතියෙන් පස කඩා වැටෙන එක ගත්තාට පස්සේ ඒක මහා ප්‍රශ්නයක් මේකේ මූලිකම එක තමයි දැන් මේ කියන්නේ දැන් මේ නිෂ්පාදන මේ ආහාර හදන ක්‍රියාවලියේ අපි කියනවානේ දැන් මේ ඉන්න මිනිස්සුන්ට කන්න තමයි අපි මේ හදාගන්න මොකද නැත්තම් හදාගන්න බෑ කියලානේ අපි තියෙන සාකච්ඡාව හැබැයි දැන් තව අවුරුදු කීපයක් ගියොත් එහෙම කියන්නේ අපි ගත්තොත් තව අවුරුදු 30-40ක් යනකොට ඇත්තටම මේ පසට මොකද වෙන්නේ කියන එක දැන් තියෙන තත්ත්වෙත් එක්ක හරිද එතකොට දැන් කරන එක තමයි වංකු වගේ දැන් සාමාන්‍ය තියෙන ලෝකේ තියෙන නිර්ණායකයේ තමයි සරු පසක අවමයක් විදිහට ඒකේ කාබන් ප්‍රතිශතය 5%ක් තියෙන්න ඕන හරිද එතකොට හොඳ එක තමයි 5%ටත් වඩා යන්නේ හරිද එතකොට තමයි පසේ සුත්‍ර ජීවීන් ඉන්නේ ඒ කාබනික ද්‍රව්‍ය මත තමයි පසේ සුත්‍ර ජීවීන් ඉන්නේ හරිද එතකොට දැන් ලෝකේ හොයාගෙන තියෙනවා අපිට මේක ඉස්සරහට කතා කරන්න පුළුවන් මිනිස්සුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත් බඩවැල ගත්තොත් මේ බඩවැලේ ඉන්න සුත්‍ර ජීවීන් තමයි මිනිහව නිරෝගී කරලා තියන්නේ හරිද බඩවැලේ ඉන්න සුත්‍ර ජීවීන් තමයි මිනිහා නිරෝගී කරලා තියන්නේ හරිද පහුගිය අවුරුදු 10 ලෝක විද්‍යාඥයෝ කිව්වා මේක මිනිස්සුන්ට තියෙන අලුත් අවයවයක් විදිහට තමයි මේක මයික්‍රෝබයෝටා කියන එක ඩිෆයින් කරේ හරිද මේක අවුල් වෙච්ච තැන මොලේ ඉඳලා පිළිකාව හැදෙන එකද ෆැටි ලිවර් හැදෙන එකද හાર્ට් ඇටැක් හැදෙන එකද කොලෙස්ටරෝල් හැදෙන එකද ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පූර්ණ අවුල් වෙන එකද මේ සියල්ලටම ඒ කියන්නේ මේ බඩේ ඉන්න බැක්ටීරියාව විනාශ කරන තැනම එහෙම නැත්නම් බඩේ ඉන්න බැක්ටීරියාවන්ගේ සංයුතිය වෙනස් වෙච්ච තැනම මිනිස්සු मिनिहट कल्पना हीतन मतन के महा अपट निक अवयवयागलो आगे अपट लिड है अरे मंगर अभी गीता कथाकर वगेम इकन अपट लिहदेन मे लिडकांदरांग कोट साक्ट अभी गु दावे मेक बरण उठ हलती दर्वंट ओटिसम के हेदेन वेडी देंगे ओटिस्टिक मैं वेडी වැඩි 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 වියර පත්වෙනකොට වයසට යනකොට පාකින්සන් හැදෙනවා වැඩි. හරිද? මීට ඉස්සෙල්ලා මීට කලින් ලංකාවේ මිනිස්සු දැන් අපේ තාත්තලා හැම පාකින්සන් කියන එකක් අහලම නැහැ. හරිද? දැන් ගත්තොත් අවුරුදු 40 50 ඉඳලා මේ කොළඹ දිස්ත්‍රික්කේ ගත්ත පාකින්සන් තියෙන මහා ප්‍රතිශතයක් ඉන්න ඇත්තට. ලොකු සංඛ්‍යාවක් ඉන්නවා. හරිද? එතකොට දැන් මම කියුවේ මේක බලන ඔබ මේක අත්දැකලා තියෙනවා. හරි එතකොට මේ සියල්ල ගත්තොත් එහෙම මං අරිසල කුවගේ බඩේ බැක්ටීරියාව වෙනස් වෙන තැන ඉඳලා
තියෙන දේවල්. අනිවාර්යයි. ડોක්ටර් මට ඔතනදී තව චූටියක් අහන්න දෙනවා. දැන් අර අපි බඩවැල් සම්බන්ධව කතා කරමු ඉඳ. වෙලාවකට ඔය පණු බෙහෙත් බොනවා කියන්නේ මේ මේකත් එක මොකක් හරි එහෙම සම්බන්ධතාවයක්. ඒ කියන්නේ දෙකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මයික්‍රෝ ඒ කියන්නේ දැන් අපි ගත්තොත් බයෝම් එක කියලා එකක්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් බඩ කියන්නේ පරිසර පද්ධතියක්. අන්ත්‍රය ගත්තොත් බඩ වැල් ගත්තොත් පරිසර පද්ධතියක්. මේකේ ලොකු පණුව ඉන්නවා එක එක වර්ගවල පණුව ඉන්නවා මේකේ බැක්ටීරියාව ඉන්නවා. දැන් සාමාන්‍ය ගත්තොත් බැක්ටීරියා විශේෂ දහස් ගාණක් ඉන්නවා. 1000 ගාණක් ඉන්නවා. හරි එතකොට ඒ විශේෂ ප්‍රමාණය වැඩි වෙන තරමට අපි ගත්තොත් පරිසරයේ හොඳයිනේ විවිධ සත්ව විශේෂ විවිධ සාක ගොඩක් එකට තියෙනවනම් හරිද එතකොට එන්නේ විදියටම තමයි බඩවැල් තියෙන්නේ හරිද එතකොට දැන් ලෝක සයන්ටිස්ට්ලා කියන එක තමයි මේ බඩවැල් වල ඉන්න මේ බැක්ටීරියාව ටික දැන් අපි ඒක දැන් එකපාරක් මේකේ මම එකක් කියන්නුනේ දැන් අපි හිතනවානේ බැක්ටීරියාව කියන්නේ ලෙඩ හදනවා ඒගොල්ලෝ හොඳ නැහැ ඒගොල්ලෝ ඔක්කොම විනාශ කරන්න ඕන කියලා තියෙන්නේ අපි හැබැයි ඇත්තම කතාව තමයි ලෙඩ හදන්න ඉතාමත් මාතලොස්සයි අනිත් ඔක්කොම කරන්නේ අපි ආරක්ෂා කරන්න හරිද අපි ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආරක්ෂා කරන්න අපේ බඩේ ඉඳලා විටමින් හදන එක ඒ කියන්නේ අපි කියන විටමින් කියලා තියෙන්නේ විටමින් B වර්ග බඩේ ඉන්න බැක්ටීරියා තමයි අපට හදලා දෙන්නේ හරිද? ඒතොර සබහාධර්මයෙන් හැදලා තියෙන්නේ බඩේ ඉන්න බැක්ටීරියාව අපිට විටමින් B වර්ග හදනවා. ඒක විටමින් වෙලා තියෙන්නේ ඒක අපි ඇඟේ හදන එක නවත්තලා තියෙන්නේ අපි හදන්නේ නැත්තෙත් මොකද බැක්ටීරියා හදලා දෙන හින්දා. ඒක තමයි ඒ හින්දාද ඒක විටමින් එකක් වෙලා තියෙන්නේ. හරිද? එතකොට මම කියන බඩේ තියෙන මේ පරිසර පද්ධතිය එක්ක මහා සම්බදියාවක් තියෙනවා පසේ තියෙන පරිසර පද්ධතිය. පසේ ඉන්න බැක්ටීරියාවට හරි මම අර ගිය සතිය කිව්ව වගේ මේක බලන්න පුළුවන් විද්‍යාත්මක කරුණු විශේෂයෙන් විද්‍යාත්මක දැනුමක් තියෙන ඕන එක්කෙනෙක්ට බඩේ ඉන්න බැක්ටීරියා අපි කියන ෆයිලම්ස් ඒ කියන්නේ එක එක කාණ්ඩ තියෙන මේ ෆයිලා වලට සමාන ෆයිල ටිකක් තමයි පසේ ඉන්නේ දැන් අපි ගත්තොත් අපි තක්කාලි ගෙඩියක් මොනවාද තක්කාලි හම්බෝලයක් හදලා අමුවෙන් කනකොට ඒ පරිහරි තක්කාලි වාව පසේ හිටපු මේ බැක්ටීරියාව ටික අපිට හම්බේනවා හරි ඒ කියන්නේ අපිට හම්බේනවා අපි කොලයක් අරන් ගොටු කොල ටිකක් අරන් හම්බෝල හදලා කනකොට ඒ පසේ හිටපු බැක්ටීරියාව ටික අපේ බඩට හම්බෙනවා. හරිද? එතකොට ඒකෙන් ඒක ඕනේ අපේ මේ බඩේ තියෙන පරිසර පද්ධතිය නරතු කරන්න. එතකොට මම අර කියාගෙන ආවේ නිසරු වෙච්ච කාබන් නැති වෙච්ච හැම වෙලාවෙම හැම බීජෙටම ඔය වගේ බෙහෙත් පොහොර ගහන කාදණය වෙච්ච මේ පසෙන් හදන නිෂ්පාදන වලින් මේ මිනිස්සු සූපත් කරන්න බෑ. හරි ඒ හින්දා මේක ශක්තිමත් జాතියක් වෙන්න නම් මේක සුවපත් වෙච්ච జాතියක් වෙන්න නම් මේක හොඳ කල්පනාවක් තියෙන జాතියක් හැදෙන්න නම් අලුත් නිර්මාණ කරන జాතියක් හැදෙන්න නම් අනිවාර්යෙන් ඒක හදන්න ඕනේ හරිද ඒක නැති වෙච්ච තැන අපි අර ගිය සැරේ කතා කරා වගේම මේක නේෂන් එකක් විදිහට ඉස්සරහට යන්න බෑ හරිද එතකොට මේ පදනම හදාගත්තොත් තමයි මම අර ඉස්සරත් කිව්ව වගේ අපට අපි ගත්තොත් IT ඉන්ඩස්ට්‍රි එක අපි ඉස්සරහට යන්නේ ඒකද හරිද එතනින් පස්සේ ඉහළ තාක්ෂණණින් යුත් නිෂ්පාදන හදන එකද කියන්නේ අපි ගත්තොත් අලුත් දේවල් හදන එකද හරිද එහෙම කියන්නේ ඒකට අදාළ දැනුම විඥාණය ශරීරය ශක්තිය මේ සියල්ල මේක මත තමයි රඳා පවතින්නේ හරිද මේක පිරිහිච්ච දැන් ලෝකෙ ගත්තට පස්සේ ආර්ථික විද්‍යාඥ ආර්ථික විද්‍යා මං කියන මං ආර්ථික විද්‍යාඥයෙක් නෙමෙයි හැබැයි ආර්ථික විද්‍යාඥයෝ ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් තියෙන කට්ටිය කියනවා රට ඒ කියන්නේ රටේ ලේබර් ෆෝස් එක තමයි අතිශයින් වැදගත් එක රට දියුණු වෙන්නේ හරිද ඒකේ දැනුම ඒක කොච්චර ලෙඩ වෙලා තියෙනවද හරිද ඒක කොච්චර ශක්ති සම්පන්නයිද ඒක කොච්චර නිර්මාණශීලීද හරිද මේ ඔක්කොමත් එක තමයි රට නැගිටින්න පුළුවන්කම තියෙන්නේ එතකොට මම මේ කියාගෙන ඉන්නේ අහරම විනාශ අර අර විනාශයේ මුහුණ දීපු රටට ඒ தত্ত্ব ඉස්සරහටම යනවා නම් කවදාවත් නැගිටින්න බෑ හරිද ඇත්තම කතා එතකොට දැන් මම අර ඉස්සරත් කිව්වේ කියන්නේ දැන් ලෝකෙ පිළිගත් ක්‍රමයේ අප කියන අවම එක තමයි මම කිව්වේ අඩුම තරමේ පසේ කාබනික ද්‍රව්‍ය 5%ක් තියෙන්න ඕනේ වැඩි එක තමයි හොඳ එතකොට මං ගාව ඔබට මේක පෙන්නන්න පුළුවන් මම পেපර් එක ඔබට එවනවා ඒ කියන්නේ ඕපන් යුනිවර්සිටිකින් මේ ළඟදී 2021 පබ්ලිෂ් කරපු ඩේටා තියෙනවා මොනරාගල දිස්ත්‍රික්කේ රිසර්ච් එකේ ඩේටා තියෙනවා උපරිම තැන්වල තියෙන කාබනික ද්‍රව්‍ය 2.7යි ඒ කියන්නේ පහක් අවමේ තියෙන ඕන එක සමහර තැන් ගොඩක් තැන්වල තියෙන්නේ 1ක් 1.2ක් තමයි ගොඩක් තැන්වල තියෙන්නේ මේ මොනරාගල ප්‍රදේශයේ මේ අපි ගත්තොත් ලංකාවේ වෙල්ලස්ස ගත්තොත් එහෙම මම හිතන්නේ බයිද දුන්නේ මේ වර්ෂයේ 2021 පේපර් එක මම කියන්නේ හරිද එතකොට දැන්
එවැනි බරපතල කාදනයක් එවැනි බරපතල හානියක් අපේ රටට වෙලා තියෙනවා මේක අහන්න වෙන්න නියමිතයි අපි ගියස්ටි කතා කරේ අපිට බීජ නැහැ හරිද එතකොට මම හරි මේ මේ සාකච්ඡා මුලින් කතා කරා වගේම ඉස්සරහට කාලගුණයේ තියෙන ප්‍රශ්නේ ඒ කියන්නේ එකපාර ජලචක්‍රයේ වේගවත් වෙලා අපි මේ දැන් සති කිපයක් කතා කරේ ඒ කියන්නේ ජලචක් දැන් කාබනික ද්‍රව්‍ය නැති පසට මහා එකපාර වැස්සක් කඩා වැන්නට පස්සේ ජලය රඳවා ගැනීම හැකියාවක් නැහැ ඒ පස හේදිලා යන එක විතරමයි වෙන්නේ හරි ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේකට මහා නියග එන්න නියමිතයි හරි අපි ගිය සතියේ මේ මීට කලින් කතා කරා වගේම අපි එක පැත්තකින් ගම් වතුර අනිත් පැත්තෙන් නියඟ අපේ රට අත්විඳිනවා මේක ඉස්සරහට නිරන්තරව අත්විඳින්න නියමිතයි එතකොට මෙවැනි සාධකත් එක්ක ගත්තොත් එහෙම එතකොට අපට අර මම මුලින් කිව්වා වගේම ආපහු ආපහු බීජ ඉම්පෝට් කරන්න වෙනවා ආපහු ආපහු වස ගහන්න වෙනවා ආපහු පොර ගහන්න වෙනවා ආපහු ආපහු පසට නයිට්‍රේට් සහ ෆොස්ෆේට් දාන්න වෙනවා මේවා ටික හොදාගෙන ගම් වලට විශේෂයෙන්ම ගංගා වලට සහ කුඩා දිය පාරවල් වලට සහ වැව් වලට ගියාට පස්සේ ඒව හැදෙනවා සයිනෝ බැක්ටීරියාව කියලා එකක් සයිනෝ බැක්ටීරියාව කියලා එකක් තියෙනවා ඒක නීල හරිත ඇල්ගී වගේ එහෙම කියන ඔය උසස් පෙළ ජීව විද්‍යාව ඉගෙන ගත්ත ළමයි දන්නවා ඒ සයිනෝ බැක්ටීරියා හැදෙනවා අපි කියන යුට්‍රොෆිකේෂන් එකක් එහෙම නැත්නම් සුපෝෂීකරණයක් වෙනවා ඒ ඒ කියන්නේ ඒ ජල පාරවල් වල විශේෂයෙන්ම ජලය එකතු වෙලා තියෙන තැන් වල ඒවෙන් ඒ බැක්ටීරියාවෙන් හදනවා සයිනෝ ටොක්සින් කියලා එකක් හරිද එතකොට දැනට ලංකාවේ වාර්තා වල තියෙන එකක් තමයි ඒ සයිනෝටොක්සින් බොන ලිංග වලට ගියාට පස්සේ ඒ ලිංග වලින් වතුර බොන්න ඒ කියන්නේ වතුර බොන්න සුදුසු නැති තත්ත්වෙට පත් වෙන. ඒතර අපි ගියදී කතා කරේ දැන් ෆිල්ටර් ගහලා වතුර ගම් වල බෙදනවා කියලා. අනිවාර්යයෙන්. හරිද? එතකොට දැන් දැන්ට තියෙනටත් වඩා ඒ ප්‍රශ්නේ මං කිව්වේ ඒ කියන්නේ මේ රටේ මේ ලක් පොළවේ හරිද? බොන්න වතුර බිඳුවක් නැති තත්වයකට දැන් යම් ප්‍රමාණයක් දැන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ බොන්න සුදුසු වතුර බිඳුවක් නැති තත්වයකට තව අවුරුදු 15ක් යනකොට මේක අතිශයින්ම භයානක තත්වයකට යනවා. සමහර කාලවලට මේව සරලව තේරුණාට වතුර ටික නැති වෙන්න ඕනි මේක දැනෙන්නේ. දැනෙන්නේ. ඒ කියන්නේ වතුර තියෙනකන් දැනෙන්නේ නැහැ ඒක. හරිද? වතුර නැති වුණාට පස්සේ විශේෂයෙන් ගත්තොත් මං හරි ඉස්සෙල්ලා කිව්වා වගේ. හරිද? ඒ හින්දාම වග්ගඩු නැරක් වෙච්ච ඒ හින්දාම වතුර මං කිව්වේ ඒ කියන්නේ ඒක ගත්තට පස්සේ ඒ කියන්නේ දැන් ඒ මිනිස්සුන්ගේ තියෙන අවම දේ තමයි මිනිස්සුන් තියෙන ශ්‍රමය. හරිද? එතකොට දැන් මං කිව්වේ පස නැති බීජ නැති මොක්වත් නැති යදුම් සියල්ල නැති අවම දේ තමයි ශ්‍රමය මේව කරලා ඒ ගන්න එකෙන් කීයක් හරි අඩුම තරම් ආමයක් හොයාගන්නේ. ඒක හරි කරගන්න ගෙදර පිරිමියා එහෙම නැත්නම් තාත්තා ස්වාමියා නිරෝගීව ඉන්න ඕනේ. හරිද? ඒතර ඒකත් නැති වුණාට පස්සේ මේකට යන කලදසාව අතිශයම භයානකයි. මං කියන්නේ හරි ඛේදජනකයි ඒක. හරිද? ඒ තැනට මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. ඒතර මං අර ගිහතිය කතා කරා වගේ එතනින් මෙහාට යන සාකච්ඡාව තාම රටේ කොතනවත් මං කිව්වේ දැන් ඒ කියන්නේ මම මේ සාකච්ඡාව කලින් කිව්වේ. දැන් මේ මේ සතියේ තියෙන එක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අර මොකද්ද නූරේලියේ තැපැල් කන්තෝරුව මේ අයින් කරන්න කියපු එක තමයි දැන් මේ සතියේ තියෙන සාකච්ඡාව. ඒ කියන්නේ මේ සතියේ දැන් රටේ ජාතිය ප්‍රශ්නේ වෙලා තියෙන එක දැන්. ඒ කියන්නේ සතියෙන් සතියට අලුත් ටොපික් එකක්. අලුත් ටොපික් කියනවා. දැන් මේ සතියේ ටොපික් එක එක පැත්තකින් තියෙන මැච් එක පැරදි චින්දා ක්‍රිකට් පාලක මණ්ඩලේ ප්‍රශ්නේ තියෙනවා. මම කියන්නේ ඒ ප්‍රශ්න තමයි. ඒ කියන්නේ ඒ එතනට ඒ පිරිහීම යම් ප්‍රමාණයකට ඒවට ගිහිල්ලා තියෙනවා. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ තමයි අරක. හරිද මම දැක්කා දැන් බඳුරු ගුණරත්න මහත්තයා කියන පාර්ලිමේන්තුවේ තැපැල් දෙපාර්තමේන්තුව කියන එක පාඩු ලබන එකක්. ඒ හින්දා ඒකට තවදුරටත් එවැනි බිල්ඩින් එකක් නඩත්තු කරගෙන යන්න විදියක් නැහැ. ඒ හින්දා ඒක තාම මේකින් ඒ කියන්නේ වතුර කඩ ඒ කියන්නේ ඒකේ සමහර තැන්වල ඒ කියන්නේ වහල සිදුරු වෙලා වතුර වැටෙනවා. ඒකට භාජන තියලා තමයි වතුර එකතු කරන්නේ. අන්න ඒක කතන්දරයක්. දැන් ඒකත් බැලුවට පස්සේ තියෙන එක නිකන් සරලම එකනේ. ඒකෙන් දැන් අපි ගත්තොත් දැන් පෝස්ට් ඔෆිස් එකක් කියන එක අලුත් බිල්ඩින් එකකට අරන් ගිහිල්ලා අලුතෙන් එතන ස්ටැබ්ලිෂ් ඒ කියන්නේ අලුතෙන් දාන්න කොච්චර වියදමක් යනවද? ඇත්තම කතා. හරිද? ඉතින් අතර මහා වියදමක් එකට යනවනේ. හැබැයි දැන් අර 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 සිදුර වහලේ සිදුර වහ ගන්න තල්ලි නෑ. හැබැයි පෝස්ට් ඔෆිස් එක අලුතෙන් මරන් ගිහින් වෙනම ෆර්නිචර් අර වෙනම මේක මේව කරන්න. කියන්නේ ඒක මං කියන්නේ අන්න එවෙන්නේ බොළඳ මහා අර මම කියන්නේ අපි කතා කරන්නත් ඕනේ නැති ලෙවල් එකේ සාකච්ඡා තමයි මේ වරට අතරම මේ රටේ සිද්ධ වෙමින් තියෙන්නේ.
මගිතන වෛද්‍යතුමනි මේ වෙද්දි පැහැදිලි අපේ සාකච්ඡාව මොන පැත්තටද යන්නේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරන කරුණු කාරණා පිළිබඳව ඔබට පැහැදිලි විශේෂම වෛද්‍යතුමනි මට අහන්න හිතනවා දැන් අපි මුල සඳහන් කරපු ආකාරයට අපි අනුමාන කරොත් එහෙම සිදු වෙන්න කියනවනේ නමුත් අපි පෙර සූදානම හැම දෙයකටම සුදුසුයි නැහැ ඕනිම දෙයකට දෙවෙනි ඔප්ෂන් එකක් අවශ්‍ය හින්දා අපි හිතමු නිකමටවත් මේ කියන විදිහ තුන්වෙනි ලෝක යුද්ධයක් ආරම්භ වුණොත් විදේශ රටවලින් අපිට මේ එන දේවල් නැවතුනොත් අපි තනි වුණොත් අපේ රට මොන මට්ටමකට වැටෙයිද මේ තියෙන තත්ත්වෙත් එක මොකද ඔබට මතක නම් අපි කලින් පැහැදිලි කරා අපේ පසේ තත්ත්වේ මේ අවුරුදු ගානක් තිස්සේ මේක මේ අවුරුද්දෙන් දෙකකින් විච්ච දෙය නෙවෙයි අවුරුදු ගානක් තිස්සේ වෙන ව්‍යසනයක ප්‍රතිඵල අපි අත්විඳිනවා මේ අත්විඳින මොහොතේ අපි තවත් ලෝකෙන් තනි වුණොත් අපිට මොන වගේ ඉරණමක් හත් වේද ඔව් ඒක තමයි දැන් ඒ කියන්නේ එකක් අර ඔබෝයි කිව්වා වගේම ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් ආහාර ගෙන්නන එක එතනින් පස්සේ යෙදවුම් සියල්ල ගෙන්නන එක යෙදවුම් වල මිල වැඩි වෙන එක කියන්නේ දැන් තියෙන ප්‍රශ්නේ කියන්නේ යෙදවුම් සමහරලාට තියෙයි ෆර්ටිලයිසර් දැන් අපි ගත්තොත් සාමාන්‍ය දැන් වගා කරන කට්ටිය දන්නවා ඒ කියන්නේ ඒක දරන්න පුළුවන් දැනටත් දරන්න පුළුවන් මට්ටමක නෙවෙයි ඒක තියෙන්නේ එතකොට මම අපි ගිය සිතුවිත් අපි කතා කරේ ඒ කියන්නේ දැනට අස්වැන්නක් ගන්න පුළුවන් කියලා තියෙන බීජ ගත්තොත් සාමාන්‍ය අක්කරයක හිටවන්න ඒ සාමාන්‍ය වඩීරුංග වගේ එකක් ගත්තත් අනිත් එළවලුවක් ගත්තත් ඇත්තරම සාමාන්‍ය මේ රුපියල් 50000 60000 ඩොලර වියදම යන එකක් ඒක ඇත්තරම හරිද එතකොට මම අර ඉස්සලත් කිව්වේ ඒ කියන්නේ මේ සියලු ඒ කියන්නේ දැන් මේකේ ප්‍රශ්නයක් තියෙනවා මේක ඒ කියන්නේ මේ විදිහට කාලා මේ විදිහට වැඩ කරලා අපට සස්ටේනබල් නැහැ අපට ස්ථිරසාර සංවර්ධනයක් හෝ අනාගතයක් ගැන අපිට හිතන්න බෑ කියන කතාව තියෙනවා හරිද එතකොට අනාගතයේ කෙසේ වෙතත් දැන් අපි ගත්තොත් දැන් අපි කියන්නේ මේ එදිනෙදා යැපෙන එක අපි කියන්නේ එදා වේල තත්ත්වයට ගත්තට පස්සෙත් අවදානමක තියෙනවා මේ මේන තත්ත්වයේ මීට වඩා උග්‍ර වුණොත් විශේෂයෙන් යුදමය තත්ත්වයන් සහ හින්දා දැන් අපි ගත්තොත් දැනටත් තියෙනවා දැන් අපි ගත්තොත් ලංකාවේ මේ ගෑස් මිලාපහු වැඩි වෙනවා එතනින් පස්සේ අනිත් සීනි ඉඳලා ඔය ඔය සහ සීනි පවා දැන් ඉම්පෝට් කරන ඒවා තියෙන්නේ හයිද ලයිට් බිල වැඩි වෙනවා එතකොට ලයිට් පවා ගත්තොත් එහෙම අපට ආපහු තියෙන එක තමයි ඒවා දැන් ඉස්සරහට තියෙන අර්බුදේ ගත්තට පස්සේ තතරම ඒ සඳහාත් එක්කෝ ඉන්ධන නැත්තම් ගල්ලඟුරුද මේ සියල්ල ආපහු ඉම්පෝට් කරපු එහෙම එකක් මේ අතරම දැන් තියෙන්නේ එතකොට දැන් මේ තත්ත්වයේ උග්‍ර වුණොත් විශේෂයෙන්ම මේක කෙටි කාලීනව මම අර මුලින් කිව්වා වගේ ලෝකේ යම් ආර්ථික අවපාතයක් කුඩා එකක් හරි 2024 කුඩා ආර්ථික අවපාතයක පුරෝකථනයක් තියෙනවා හරිද ඒ කියන්නේ 2008 වගේ බරපතල ඒවා නෙමෙයි කුඩා එකක පුරෝකථනයක් තියෙනවා දැන් එතකොට එවැනි දේවල් පවා අපට බලපාන්නේ විශාල විදිහට ඒ කියන්නේ සාමාන්‍ය දැන් අපි ගත්තොත් මේ අපි මෙච්චර කල් මේක මේ කතා කරන්නේ මේ වට දෙකක් ආපහුත් අදත් මේක මම මේ අපි මේ කතා කරන්න තීරණය කරේ ඒකට හේතුව තමයි මෙතනින් එහාට රට ගියේ නැත්තම් ඒ කියන්නේ අපි මෙන්න මෙහෙම එකක් දැන් අපි ඇත්තරම දැන් කවුරු හරි මේකට නිකන් අහන්නත් පුළුවන් ඒ කියන්නේ මේකට මොකද්ද උත්තරේ වගේ එකක් අනිවාර්යෙන් ඒ ප්‍රශ්නේ එනවා අනිවාර්යෙන් ඔව් එතකොට දැන් නැත්තම් අපි හැමදාම කතා කරන විතරයි සාකච්ඡාවක් විතරයි ඔව් හරිද එතකොට දැන් මේකේ එකක් තියෙන ඇත්තම කතාව තමයි එක එක්කෙනා එක එක විසඳුම් අපි 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 හිතනවා සහ බොහෝ අය කැමති මේක නිකන් ප්‍රාතිහාර්යකින් මේ මේ අර්බුදයෙන් ගොඩ යන්න තියනවා නම් තමයි ඒකට තමයි මේ අපි හොයන්නේ උත්තර හොයන්නේ අපි යන්නේ ඒ කියන්නේ අපි ඒ කියන්නේ ඇහැ අපි යන්නේ හරිද නිකන් එහෙම ඒවට තමයි මේකේ නැඹුරුව තියෙන්නේ හැබැයි අත්‍තරම කතාව තමයි ඒ කියන්නේ මෙවැනි ප්‍රශ්න එවැනි ප්‍රාතිහාර වලින් විසඳන්න බෑ කියන පළවෙනි එතකොට දැන් ලෝකෙ ගත්තොත් ඇත්තරම ඒ කියන්නේ මෙවැනි ප්‍රශ්න වලට දැන් අපි ගත්තොත් සීඩ් ගත්තොත් සීඩ් ප්‍රශ්නයක් බීජ ප්‍රශ්නයක් ලෝකෙ තියෙනවා කියලා ලෝකෙ අඳුරගෙන තියෙනවා එතකොට දැන් දැන් උදාහරණයක් විදිහට නෝවේ නෝවේට අපි ගත්තොත් නෝවේ කියන ඔබ දන්න උත්තර ද්‍රවයට ආසන්න රටක් එතකොට නෝවේ සහ උත්තර ද්‍රවයේ කෙළවර අතර තියෙනවා ස්වල්බෑට් කියලා නෝවේට අයිති දූපතක් තියෙනවා හරිද එතකොට මේකේ ගොඩක් හිමෙන් වැහිලා තියෙන දූපතක් එතකොට දැන් මේකේ තියෙනවා ඒ කියන්නේ අපි එකට කියන්නේ මේ ස්වල්බෑඩ් සීඩ් වොලට් කියලා කියන්නේ හරිද එතකොට මේක නිකන් සීඩ් බෑන්ක් එකක් වගේ ඒගොල්ලෝ කියනවා ලෝකේ තියෙන හැම රටකෙම තියෙන වැදගත්කමයි කියලා හිතෙන ඒ මොනවාද බීජ වල
කොපි එකක් ඒ කියන්නේ සෑම්පල් එකක් ඒගොල්ලෝ ආරක්ෂා කරනවා. එතන ලෝකෙ මේ වෙද්දි බීජ බැංක් එකක් තියෙනවා. බැංක් එකක් තියෙනවා. ඔව්. හරිද? එතකොට ඒක සීඩ් බැංක් එකක්. ඒකේ විශේෂත්වය තමයි අපි ගත්තොත් ලෝක විනාශයක් කර මොකක් හරි වෙලා කරන්ට් නැති වෙලා ඒ කියන්නේ දැන් අපි ගත්තොත් සාමාන්‍ය දේවල් ওই දේවල් ස්ටෝර් කරන්න ස්ටෝරේජ් ෆැසිලිටීස් ඕනේනේ. හරිද? බීජ ගත්තොත් මේ ටෙම්පරේචර් එකේක මෙච්චර කාල තියාගන්න පුළුවන් කියන එක. හරිද? එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි ඒ කියන්නේ ලෝක සම්පූර්ණ විනාශ වෙලා කරන්න නැතුව මේ ඔක්කොම විනාශ වුණත් ඒගොල්ලෝ ඒකේ ස්ටෝර් ඒ කියන්නේ ස්ටෝරේජ් ෆැසිලිටි එකක් හදලා දිනවා. ඒ කියන්නේ රින 18ක සෙල්සියස් මේ බීජ ටික ගබඩා කරලා ඒ විශේෂ ෆොයිල් වල දාලා ඒ සෙල්ස් වල දාලා ඒක ගබඩා කරලා දීර්ඝ කාලීනව අවුරුදු 100 ගාණක් වුණත් තියාගන්න පුළුවන් විදිහට ස්ට්‍රෝ එකක් ඒගොල්ලෝ ගාව තියෙනවා. මේක මම හිතන වෛද්‍යතුමනේ ඇත්තම දවැන්ත සලස්මක් සහ දවැන්ත ව්‍යාපෘතියක්. ඒගොල්ලෝ කියන එක තමයි දැන් මේ ජාන දේවල් අපි ගත්තොත් නිශ්චිත බීජයක් කියන එක ඒ කියන්නේ අපි ගත්තොත් දැන් අපිට මේ බීජයක් කියන එක වටින් නැති එකක් තියෙනවානේ. බීජ නැතුණට අපිට කමන්නේ නැහැ කියලා. ඇත්තම කතාව තමයි බීජයක් කියන එක මිනිහෙක් පරිහරණය කරන කුෂිකර්මයට එන්න කලින් මානව සංගතිය අවුරුදු දහස් ගාණක් හරිද විශේෂයෙන්ම ස්වභාවිකව තියෙන දේවල් ගත්තොත් දස දහස් ගාණක් තිස්සේ කරාපු වර්ධ ඒ කියන්නේ කරාපු මැදිහත් වීමක ප්‍රතිඵලයක් නැහැ බීජයක් කියන්නේ ඇත්තට. හරිද? එතකොට දැන් ඒ කියන්නේ මේක ආරක්ෂා කරන එක ඒ කියන්නේ ලෝකේ පැවැත්මට අතිශයින් වැදගත් කියලා ඒගොල්ලෝ හිතනවා. ඒ කියන්නේ දැන් ලෝකය ඒ කියන්නේ නෝවේ වගේ දියුණු රටක් හිතනවා ඒක ආරක්ෂා කරන්න ඕනේ කියලා. හැබැයි අපි වගේ රටවල් දැන් අපි කියන අපි කුසිකාර්මිකයි එහෙම එහෙම කියන රටවල් ගත්තට පස්සේ මේක හරිද අපට සැලස්මත් තබා අපි ඒක ගැන හිතන්න ඒ කියන්නේ මම කිව්වේ ඒ කියන්නේ හිතන ප්‍රමාණයක් ඉන්න අත ඔස්සක් ඉන්න ඒක ප්‍රධාන ප්‍රවාහය නෑ. ඒ ගැන කතාවක්වත් නෑ. එතකොට තියෙන ප්‍රශ්න මම අර ඉස්සෙල්ලා කිව්වාගේ ඒ කියන්නේ මේක හොඳ තැනකට ගන්න නම් හරිද අපට විද්‍යාව ඕනේ. දැන් විද්‍යාව තියෙන ප්‍රශ්නේ තමයි විද්‍යාවෙන් මොනවද කරන්න කියන එකනේ. ඒ කියන්නේ විද්‍යාව පාවිච්චි කරලා බෝම්බ හදන්න පුළුවන්, මිසයිල් හදන්න පුළුවන්. අපි කතා කරේ රුසියාව විහා ඉඳලා යුක්‍රේනට ගහන්න, යුක්‍රේන ඉඳලා රුසියාවට ගහන්න පුළුවන් ඇටැක් එකක් හදන්න පුළුවන්. ඒ කියන්නේ වෙන මිසයිල් හදන්න පුළුවන්, ඩ්‍රෝන් වලින් යන්න පුළුවන්, ඉන්ෆ්‍රාරෙඩ් පාවිච්චි කරන්න පුළුවන්, නිව්ක්ලියර් පාවර් එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඔක වගේ දැන් ඉස්සරහට නැනෝ ටෙක්නොලොජි පාවිච්චි කරන්න පුළුවන්. මේ සියල්ල පාවිච්චි කරලා මොකද්ද කරන්න කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? එතකොට අපට ඕනකම තියෙනවා, අපට જાතියක් විදිහට අපට ඕනකම තියෙනවා. මං අර ඉස්සෙල්ලා කිව්වාගේ එක පැත්තකින් අපි තියෙන බීජ ටික ආපෝ අපි හොයා ගන්න ඕනේ, ඒක සංරක්ෂණය කරන්න ඕනේ. හරිද? ඒතොර ඒක ඒකට ගැළපෙන පස කොහොමද අපි නිර්මාණය කරන්න කියලා ආපෝ මං කියන්නේ මැදිහත් වීමක් ඕනේ. ඒකට මං කියන්නේ බය වෙන්න ඕනේ නැහැ කියලා අපේ අතේ තියෙන කියන්නේ අපේ විද්‍යාඥයෝන්ගේ අපේ රටට ආදරේ, අපේ පරිසරයට ආදරේ ලැබ් එකක් හැදෙන එකට ඒක බය වෙන්න ඕනේ නැහැ. හරිද? හැබැයි ඥාන වෙනස් කරන ලැබ් එකක් ලංකාවේ හදන එකට බය වෙන්න ඕනේ අතිශයින්. හරි මේ වගේ ප්‍රතිපල තමයි තමයි. හරි දැන් මේ මේ තියෙන්නේ එහෙම ඒවා. හරිද? එතකොට අපේ අපේ ගොවියගේ දැන් බිම වෙනස් වෙලා තියෙනවානේ මං අර ඉස්සෙල්ලා කිව්වාගේ. මේ පොළ පොළ බද්දට හරිද වෙනස් වෙලානේ දැන්. හරිද? එතකොට මේ පොළො විනාශ වෙලා තියෙනවානේ. එතකොට දැන් අපි මේ කාබන් මං කතා කරන්නේ මීට කලින් දැන් කාබනික ද්‍රව අවමයක් විදිහට 100%ක් තියෙනවා. හැබැයි දැන් 1.3 ගණන් තියෙන්නේ. එතකොට දැන් ඒක අඳුරගන්න විද්‍යාව අපි පාවිච්චි කරනවානේ. එතකොට ඒ විද්‍යාවම මං අර ඉස්සෙල්ලා කිව්වාගේ මේක හොඳ තැනකට ගන්න අපි අපෝ පාවිච්චි කරන්න ඕනේ. අපි රිසර්ච් කරන දේවල් අපි ගත්තොත් දැන් අපි ප්‍රාදේශීය යුනිවර්සිටිස් තියෙන විශ්වවිද්‍යාල. හරිද? දැන් අපි ගත්තොත් දැන් ඌව වෙල්ලස් එකක් තියෙනවා, සබර්ගම එකක් තියෙනවා. මම කියන ප්‍රාදේශීය අපි එක එක පළාත්වලට අග්නිදී විශ්වවිද්‍යාල එකක් තියෙනවා, යාපනයේ තියෙනවා, රජරට තියෙනවා, වයඹ තියෙනවා මේ 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 විශ්වවිද්‍යාලේ. හරිද? එතකොට දැන් මම කියන්නේ මේ කියන්නේ මේගොල්ලෝ මේ විශ්වවිද්‍යාල හරිනම් හරිද? ඒගොල්ලෝ අධ්‍යාපනය වෙන්න ඕන කම තියෙන විශේෂයෙන්ම ඇකඩමික් ඒ කියන්නේ පර්යේෂණ වෙන්න ඕන කම තියෙන්නේ. ඒ කියන්නේ මේක කොහොමද අපි ආපහු මේ පස හදන්නේ? ඒකට කොහොමද අපි විද්‍යාව පාවිච්චි කරන්නේ? හරිද? අපි තියෙන සම්පත් කොහොමද පාවිච්චි කරන්නේ? පරිසර දැන් අපි ගත්තොත් මම අර හැමදාම කියන්නේ. ඒ කියන්නේ අර ඔය තැපල් කාර්යාලයේ ප්‍රශ්නේ ගත්තත් ඒ කියන්නේ දැන් ලංකාවට ටුවරිස්ලා එනවනේ. ඒතකොට ලංකාවට මේ මේ මේකට කල්ලොත් අපි කතා කරේ. ඒ කියන්නේ ලංකාවට ටුවරිස්ලා එන්නේ මේකේ තියෙන ස්වභාව සෞන්දර්ය දකින්නනේ වැඩිපුර. අපි කියන්නේ කෝටි ටුවරිසම් හරි මොනා හරි මේ මේකේ තියෙන ස්වභාවික సౌందර්ය දකින්න මේක මේ අපි යම් දෙයක් හරි ඉතිරිලා තියෙනවා නම් වෙරළ తీරේ හරි මොකක් හරි එකක් බලන්නේ ඒක විඳින්නනේ එන්නේ. හරිද? බණ්ඩාරේලා හරි නුවරඑළිය හරි හොරිනස්ලා යන්නේ ඒකටනේ. ඒතකොට දැන් ඒක එන්නේ විනාශ වෙනවනම්
මංකේ ප්‍රශ්නේ තියෙන්නේ කියන්නේ දැන් ඒ කියන්නේ පෝස්ට් ඔෆිස් එක ගන්න එක නෙවෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මේ පරිසර පද්ධති ටික කොහොමද ආරක්ෂා කරන්නේ? හරිද? ඒකට දියුණුම් පරිසර විද්‍යාව කොහොමද පාවිච්චි කරන්නේ? අපට ඕන විදිහට අපේ ගාව තියාගෙන. දැන් ගත්තොත් දැන් අපේ ගාව නැහැනේ. හරිද? දැන් අපි ගත්තොත් ලංකාවේ බීජ සම්බන්ධ කතාව හරිද? ලංකාවේ සමහර ලොකු සමාගම් මේක ඒගොල්ලෝ ගාව එක තියෙනවා. සහ බොහෝ දේවල් මාපි අරේදා කතා කරා වගේ ඉම්පෝට් කරනවා. හරි එතකොට මේක මිනිස්සු සතු මිනිස් සමාජ මිනිස්සු ලංකාවේ මිනිස්සුන්ට ආйти හරිද අන්න ඒ කියන්නේ එවැනි වටපිටාවක් එමිනිහිකට ලංකාව අනිවාර්යයෙන් යන්න ඕන හරිද එතකොට දැන් අපි ඉස්සෙල්ලත් කතා කරේ දැන් අර රට හදන එක ගැන එක එක මතවාද එනවා කියලා දැන් සමහර තියෙනවා ඔබට මතයද ගිය ජනාධිපතිවරණය ගත්තොත් එහෙමයි දැන් අර එක්කෙනෙක් ආවා යා බෑග් ගන්න එයාට හැල්ල දෙනවා ලංකාව ඔක්කොම ණය ගෙවන්න කියලා දැන් ජනාධිපතිවරණයෙන් පස්සේ ඒ කියන්නේ මිනිහෙක් जनता प्रश्न प्रश्न उत्तर होना प्रश्न अरवे उत्तर होयाम मेक तव दूर मंगरी अगाधे टूरिज्म हरिटोट मं विदेश हरी मे सील देट अपहु मंगरी मे रट आरक्षक पस संबंध कारण अवगत मे पस अपहु निर्माण करणिक सह पस अर्बुदे प्रश्न आगण्यक जल संपत्ति संबंध प्रश्न आगती नो इस इंडिया अवगत तव अवृद्ध पहालवाक्यान बोण वतुर प्रश्न संबंध आहचाकर अरे तब वृद्ध हया पहालवा क्या नोट मिनीसुंट बोण सुधुसुत्ते मतुर साहचा कर दें लंका विहेमिका कॉलीवुड फिल्म आदे ना दें वतुर प्रश्न क्या फिल्म आदर वाले संभाला अरे सर हट दें मंके दें अभी देंगे हे मनी क्या मेर हटे अभी का तत्त अपट अरे वे लुक समागम देखेंगे ना एक को फिल्टर देखें यह बनातंग अरे प्लास्टिक बोतल देखेंगे बोण थी वतुर टिका बोण दें तेना तीन रीजनरेट कर विशेष अध्यापने अवश्य उषस अध्यापने रिसर्च होनी एक मत पदरंग इकट्ड गुडनगी मकोनी सह एक मंगरी होगी යම් ප්‍රමාණයකට ඒක කරේ නැත්නම් අපි අර එදා කතා කරා වගේ අපේ ජාතික දැනයක් ආ ඉතිරි වෙන්නේ නැහැ. හරිද? ඒක ඒක ඒකෙම්ම තමයි ඒක හදා ගන්න තැනින්ම තමයි මේක ආපහු නැගිට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නැගිට ගත්තොත් ඒ නැගිටගෙන ඕකෝග හොඳ ජාතියක් කියන්නේ මං කියේ මං හරි ඉස්සලත් කෝගේ හොඳ දැනුම තියෙන, තාක්ෂණයේ තියෙන, නිරෝගී, ශක්ති සම්පන්න, හොඳ අධ්‍යාපනයක්, හොඳ රිසර්ච් බේස් මං කියන්නේ ඒ කියන්නේ රිසර්ච් කරන්න පුළුවන් වටපිටාවක්. හරිද? එවැනි තැනක් මිනිසුන්ට අයිති එකක් හරිද මහා කමාගම් වලට අයිති එකක් නෙවෙයි එහෙම එකක් හදාගත්තොත් තමයි මේ පරිසරයට ආදරේ දැන් අපි ගත්තොත් බිස්නස් කාර්යයේ රටේ ජනාධිපති වුණොත් එයාට ඒ කියන්නේ ඒතර තියෙන ප්‍රොෆිට් ද ලොස්ද ඒ වෙන මොකක්වත් නැහැ ආයෙත් ඉතින් පස්සේ හරිද එයාට ඕනේ මේක ව්‍යාපාරයක් ඒතර ව්‍යාපාරය ගත්තා ඊට පස්සේ ඒකේ බලන්නේ ලාභයිද නැද්ද හරිද හැබැයි රටේ හරපද්ධතියින් ඔය කුවගේ මේ සියල්ල ගත්තොත් එහෙම ඒකෙදි අදාළ නැහැ ඉතින් හරිද හැබැයි සාකච්ඡාව තියෙන මං කියේ අතන ඉඳලා නැගිටින සාකච්ඡාව පටන් ගන්න ඕනේ එක්කරන් තරම් ඕන තරම් සම්පත් තියෙනවා බොඩිය මොළවල් ලංකාවේ තියෙනවා දැන් ප්‍රශ්න අපි ගිය සතියේ කතා කරා වගේ එහෙම කරන්න පුළුවන් සියලු දෙනා ලංකාව ඇරලා යන්නේ කොහොමද කියලා දැන් මේ වෙලාවේ බලා ඉන්නවා ඒකට ඕනේ ලංකාවට නේෂන් එකක් විදියට ඩ්‍රීම් එකක් ඕනේ එතකොට දැන් අපි ගත්තොත් මේකේ අවසානයේදී දැන් ආර්ථික වර්ධනය මේ ඔක්කොම ගත්තොත් එහෙම ඒගොල්ලෝ කියන එක තමයි බ්ලෝකේ ගත්තට පස්සේ සාකච්ඡාව තියෙන්නේ රටක් නේෂන් එකක් විදියට එකතු වෙච්ච නැති තැනක දැන් ඇමරිකාව ගත්තත් ඔවුන්ගේ ඉන්න සමහර දෙනා ට්‍රයිබ්ස් තියෙන ගෝත්‍රික රහමෙන් කතා හැමතරම එක එක වර්ගවල මිනිස්සු එක ලෝකයේ එක එක තැන්වලින් ආපු මිනිස්සු තමයි ඉන්නේ. ඕස්ට්‍රේලියාව ගත්තත් නිව්සීලන්ත ගත්තත් ඒ කියන්නේ මේ බ්ලෝක් පුරෙන් ඒ කියන්නේ ලෝකේ පුරාවට රටවල් වලින් ආපු මිනිස්සුනේ ඉන්නේ. හැබැයි ඔවුන්ට නේෂන් එකක් කියලා අයිඩියල් නැහැ. පරමාදර්ශයක් තියෙන. පරමාදර්ශය තියෙන. අපි ගත්තට පස්සේ අපි එක එක අපි ගත්තොත් දැන් ලංකාව එහෙම ඒවා හැදෙන්න දෙන්නෙත් නැහැ. එකන අපි ගත්තොත් අපේ රටේ දැන් යාපනයේ තියෙන පසයි එහෙ හැදෙන බෝගයි හරිද එහෙ තියෙන මත්ස්‍ය සම්පතයි ඒ තියෙන දීවර සම්පතයි දකුණේ තියෙන එකයි වෙනස්නේ හරිද
මං කියන්නේ ඒ වෙනස්කම්ෙන්නේ ආපහු මේකේ අර ස්ටැබිලිටි එක හැදෙන්නේ හරි ඒතොර මේ ටික එකතු කරාපු නේෂන් එකක් විදිහට අය කියන්නේ මම මේ කියන්නේ පරමාදර්ශී ජාතියක් විදිහට දැන් මේ දැන් මං කියුවේ අර ඉස්සර මං කතා කරේ ඒ කියන්නේ මං කියුවේ දැන් මේ සතියේ තියෙන පෝස්ට් ඔෆිස් එක ගැන ප්‍රශ්නේ එහෙම ඒ කියන්නේ ඒගොල්ලොත් අපිට දෙනවා අපිත් ඒක කතා කරනවා ඒක කතා කරගෙන ඉඳලා නිකන් අපි කාලේ කාලා අපි නිකන් කඩාවැටි කියන්නේ කඩාවැටීමක අපි ගමන් කරනවා හරි ඒ වෙනුවට අර අර මට්ටමට යන දේ අපි කවද්ද පටන් ගන්නෙ එතකොට මම අර ගිය සතියේත් කිව්වාගේ මේ මේ කරන සාකච්ඡාව වෙන්නේ අත්‍තරම මේක ප්‍රාතිහාරයෙන් වෙන්නේ නැහැ මේකට මිනිස්සු මැදිහත් වෙනවනේ මේක හිතන්න ඕනේ විද්‍යාඥයෝ මැදිහත් වෙනවනේ රට ඩ්‍රීම් එකක් හදන්න ඕනේ හරි මං කිව්වේ දැන් අපි නිදහසේ ඉන්නවා ගැන නිදහසින් ඒ කියන්නේ අපි ගත්තොත් අපි හවසට නිදහස භුක්ති විඳින ජාතියක් වෙන්නේ කොහොමද අපි ආපහු නාට්‍යයක් හමන්දාවට ළමයි එක්ක දැන් අපි ගත්තොත් අපිට එහෙම එකක් නිකන් අපිට නිකන් හිතා ගන්නවත් බෑනේ मौलिक साहकाचा සහ නේෂන් එකට හෝප් එකක් අලුතෙන් හදා ගන්න ඕනි උනිකම තියෙනවා සහ ඒකට මම අර ඉස්සෙල්ලත් කිව්වා වගේ ඒ කියන්නේ ඇත්ත හරපද්ධති විනාශ වීම සම්බන්ධ සාකච්ඡාවක් සහ ඒක ගොඩනගන්නේ කොහොමද කියන සාකච්ඡාව තමයි මේ වෙලාවේ ඕනි මේ අපි කරන්න පටන් ගෙන තින්නේ ඒක. ඒ කතාව තුල සමහරක් වෙලාවට අපි සාරාංශයක් විදිහට ගත්තට පස්සේ අර අලුත් ශිෂ්ටාචාරය බිහි වෙන්න වෙයිද නැත්නම් මේ ශිෂ්ටාචාරයේ තියෙන වැරදි ටික අපි හදාගත්තේ නැත්නම් සබා දහම මේ වැරදි හදන්න පටන් ගත්තොත් මං හිතන්නේ අපිට මේ ශිෂ්ටාචාරයේ අවසානයේ සාලු ශිෂ්ටාචාරයකට යන්න සිද්ධ වෙනවා වගේ. ඔය කියන විදිහට දැන් අපි ගත්තොත් දැන් ওই ශිෂ්ටාචාරය ගැන මතක් කරපු හින්දා ඒ කියන්නේ දැන් විද්‍යාත්මක කාරණාව තමයි මිනිස්සු අපි හැමදාම කියන්නේ අවුරුදු මිලියන 2කමාරක් ක්‍රියාවලින් තමයි මිනිහ හැදිලා තියෙන්නේ අවුරුදු මිලියන 2කමාරක් ලක්ෂ 25ක් ඒතර හෝමෝ සේපියන්ස් සේපියන්ස් කියන අපි වර්තමාන මානවය අඩුම තරමේ අවුරුදු 40000 අවුරුදු 40000 කියන්නේ අවුරුදු 40000 කියන එක යම් අපිට ඉදාන්න බැරි ගන්න ඒ 30 ඒ වෙනි කාලයක් තිස්ස තමයි හැදිලා තියෙන්නේ එතකොට එතනින් පස්සේ ලෝකෙ ගත්තට පස්සේ දැන් පහුගිය අවුරුදු දැන් ඔය ඉන්ඩස්ට්‍රියල් ඒ කියන්නේ අපි කියන කාර්මික විප්ලවයෙන් පස්සේ ලෝක වේගෙන් ඉස්සරහට ආපු එකක් තියෙනවා. ඒතර මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකෙන් පස්සේ ආපහු හියුමන් හිස්ටරි කියන එක කියන්නේ මිනිස්සු දැන් මේ වෙනකන් තිබ්බ එක තමයි මිනිස්සු කරාපු දේවල් වල තමයි මිනිස්සු යුද්ධ කරාපු දේවල් මිනිස්සු බිම් වලට යුද්ධ කරාපු දේවල් හරිද? ඒව තමයි දැන් මේ අපි ඉතිහාසය කියලා ඉගෙන ගන්න. ඒතර දැන් ඉස්සරහට තියෙනවා ඒ කියන්නේ තව අවුරුදු 10ක් 15ක් මේ යන විදිහට ගියොත් ඒ කියන්නේ මානව ඉතිහාසය කියන එක නැති වෙන. ඒ කියන්නේ දැන් මේ වෙනකම් මේකේ ෆෝස් එක තිබි මානවයන් මේ ඉතිහාසය නිර්මාණය කරන්නේ. එතකොට දැන් ඔය යුවල් හරාල්ලා වගේ ඉතිහාසඥයෝ කියන එක තමයි මේ විදිහට තව ටිකක් මේක ගියොත් කියන්නේ දැන් මේක හියුමන් ඩ්‍රිවන් ඒ කියන්නේ මේක මානවය තමයි මේ මේ ඉතිහාසය අරන් යන්නේ ඉස්සරහට. හරිද? මං කියුවේ දැන් අපි ඉතිහාසය කියලා දකින්නේ දුර්ගම රජතුමා කොහොමද යුද්ධ කරේ හරිද? ඒ කියන්නේ වෙනි ඒ කියන්නේ බලය ඉඩම්ද සම්පත්ද මේ සියල්ලට සටන් කර ගනිමින් එක එක දේවල් නිපදවමින් මානවය ආපු ගමනක් ගැන නෙමෙයි ඉතිහාසය කියන්නේ. එතකොට දැන් ඒක කාලා මම කිව්වා තව අවුරුදු 10ක් 15ක් යනකොට ඒ කියන්නේ මේක මිනිස්සු තීරණය කරන්නේ නැතුව මේක තාක්ෂණයෙන් තීරණය කරන ලෙවල් එකට යන්න අවදානමක් තියෙනවා කියන්නේ. එතකොට ඔයගොල්ලෝගේ මානව ඉතිහාසය කියන එක ඒ කියන්නේ යම් ප්‍රමාණයක අවදානමක තියෙනවා ඒක ඉවර වෙන්න පුළුවන් ඇත්තටම. හරිද? මානව ශිෂ්ටාචාරය කියන්නේ අපි ඒ කියන්නේ මානව ශිෂ්ටාචාරය කියන්නේ මේක අපි ඩ්‍රයිව් කරගෙන අපි අරන් ආව එක නෙමෙයි මේක. හරිද? ඒතොර ඒක පැත්තෙන් ඒක භයානකයි මං අර ඉස්සර ගෝ වගේ. හරි. ඒ කියන්නේ ඒක මිනිහාගේ අතින් ගිලිහෙන්න පුළුවන්. ඒක තාක්ෂණය අතර යන්න පුළුවන්. ඒතොර දැන් ලෝකෙ ගත්තට පස්සෙත් දැන් ලෝකේ සමහර ඉතිහාසඥයෝ කියන එක තමයි දැන් අපි ගත්තොත් අපි කියන දැන් ලෝකේ සුපර් පවර්ස් තියෙනවානේ චීනේ හරි ඇමරිකාව හරි ඒ කියන්නේ එහෙම තියෙනවානේ. ඒතොර ඒ සුපර් පවර්ස් ටික බිඳහෙලිලා තාක්ෂණයේ තමයි පවර් එක බවට වෙන්න පුළුවන්. ඒතරේ තාක්ෂණයේ තියෙන තැනක් ඒ කියන්නේ අපි ගත්තොත් ඒක තැනක නෙමෙයි ඒක තියෙන්නේ. ඒක ලෝකයේ එක එක තැන් වලින් ඒකට දැන් පෞගි කාලේ තියෙනවනේ දැන් ඔය යුදෙව්ව ගත්තොත් දැන් මොනවාද ඊශ්‍රායලෙ ගත්තොත් සයිබර් ඇටැක් කරන්න පුළුවන් ප්‍රබලම කණ්ඩායමක් ඒගොල්ලෝ ඉන්නවා කියනවනේ.
කියන්නේ ඒගොල්ලොන්ට පුළුවන්ලු මේ මේ තියෙන ওই සිස්ටම්ස් වලට ඇටෑක් කරන්න පුළුවන් ප්‍රබලම කණ්ඩායම ඊශ්‍රායෙල් ඉන්නවා කියන්නේ. හරිද? එතකොට දැන් මම මේ කියන්නේ ඒක නවුදුට ඇමරිකාව විතරක් නෙවෙයි ඉන්නේ. හරිද? ඒතකොට ඒ තැන්වලත් ඉන්නවා ඒක. එතකොට මම කියන්නේ ඒක මේ තියෙන පද්ධතිය අපි අර මුලින්ම කතා කරා වගේ. හරිද? මේ පද්ධති කඩා වැටෙන්න අපි මීට කලිනුත් කතා කරේ හැක් කරනවා කියන කතන්දරේ. හරිද? ඊට වඩා වංචා කරන්න මේ තියෙන බැංකු පද්ධතියද මේ මේ අපි මේ හිතාගෙන ඉන්න මහා ලොකු දේවල් වලට හරි බරපතල තර්ජන ඒක ඇතුලේ නැත්තේ නැහැ. ඒක ඇතුලේ ඒක තියෙනවා. ඒක මං කිව්වේ ඒ ඒ අර්ථෙන් ගත්තට පස්සේ මං කිව්වේ නිකන් මේක අර අපි අර හැමදාම කතා කරන මේක අනුමාන කරන එකක් නෙමෙයි. හැබැයි ඒක ඒ කියන්නේ භයානක තත්ත්වයක් ඇත්තම කතාව. මේ තියෙන භයානක තත්ත්වය ගැන තමයි අපි මේ විදිහට සාකච්ඡා කරන්නේ. මං හිතන්නේ බොහෝ කරුණු කාරණා පැහැදිලි කරනවා විද්‍යාත්මකව. අදත් පුළුවන් නම් පුළුවන් තරම් අපි දත්ත මේ වාර්තා සියලු දේවල් ඉදිරිපත් කරනවා. ඒ සියලු දේවල් මත සහ විද්‍යාත්මක සාකච්ඡාවක් මත ඉඳගෙන තමයි අපි මේ දේවල් කතා බහ කරන්නේ වෛද්‍යතුමත් එක්ක. වෛද්‍යතුමනි, වෙනද වකේම අදත් අවසාන වශයෙන් මේ වැඩසටහන තුළ මොන වගේ පණිවිඩයක්ද රටට ලෝකෙට ලබා දෙන්න තියෙන්නේ? ඔව් ඒක තමයි අර මං අර අවසානයේදී කිව්වා වගේම. ඒ කියන්නේ අපේ හර පද්ධති ටික අපි විශේෂයෙන්ම ගත්තොත් කුෂිකර්මාන්තයේද පස ජලය වාතය පරිසරය මේ සියල්ල දැන් කඩා වැටෙමින් යනවා පිරිහෙමින් යනවා. එතකොට මේක නගා සිටුවන්නට අදාළ සාකච්ඡාව අපට අවශ්‍යයි. එතකොට ඒක බේස් කරගත්ත ඒක පදනම් කරගත්ත සංවර්ධනයක් අපට අවශ්‍යයි. මං කිව්වේ මං හැමදාම කියන එක තමයි අපට ටෙක්නොලොජි ඕනේ. සා විශේෂම ප්‍රශ්න තමයි ටෙක්නොලොජි කාගාවද තියෙන්නේ කියන එක. ඒ කියන්නේ කාගේ මහා සමාගම් මතේ නම් ටෙක්නොලොජි තියෙන්නේ. ඒක පරිසරය ගැන මිනිසා ගැන ඔයක වගේ පස ගැන පරිසරය ගැන මේ මේ සියල්ල එකක් ගැනවත් හිතන්නේ නැහැ. ලාභය පමණයි ඕන් හිතන්නේ. ඉන්ද අන්නේ පදනම් වෙච්ච වර්ධනයක අවශ්‍යතාවය තියෙනවා. ඒ හින්දා ඒකට අදාළ සාකච්ඡාව ඒකට අදාළ දැක්ම තාම නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? ඉතින් එහින්දා ඒ දැක්ම ඔබට මේක අරයි යන්න පුළුවන්. ඔබට මේක සාකච්ඡා කරන්න පුළුවන්. ඔක වගේ අපට ඒ කියන්නේ මම අර පියදත් කිව්වේ ඒ කියන්නේ ඔබට කමෙන්ට් එකකින් හරි මේක ගැන ඔබට කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට මේක ෂෙයා කරන්න පුළුවන්. ඔබේ අලුත් එක මේක ගැන කතා කරන්න පුළුවන්. විශේෂයෙන් මේ ගැන දැනුමක් තියෙන කාට හරි. එතකොට මේ වැඩේ පටන් ගමු කියන එක තමයි මම ඉල්ලන්නේ. මම මේ මේක විශේෂයෙන් වීඩියෝ එක නරඹන ඔබෙන් ඉල්ලන්න තියෙන්නේ. අනිවාර්යෙන්ම මොකද සමාජය තුළ ඒ කතිකාවත අත්‍යවශ්‍යයි. එහෙම නැති වුණොත් එහෙම මේ ඉදිරියේ තියෙන තර්ජන සුළුපටු නැහැ. අපිට මේ ළඟපේන පොඩි අභියෝගවලට වැඩිය දරුණු තර්ජන ඇති වෙන නිසා තමයි අපි මේ පිළිබඳව විටින් විට මේ විදිහට සාකච්ඡා කරන්නේ. සමහරෙක්ට හිතෙන්න පුළුවන් මේ වෙවිලා මේ අපි ඇවිල්ලා මේ බයකරන කියනවද මේවා කෝ මේවා කිව්වට පස්සේ මිනිස්සු නිකන් බය වෙලා ඉදිනදා ජීවිතේ කටයුතු නිකන් කඩා කප්පල්කාරී කරගනිද? එහෙම නෙවෙයි. අපි විවෘතව ලෝකෙ දිහා බැලුවොත් එහෙම ලෝකයේ තුල තිබෙන සාකච්ඡාව මේයි. ලෝකෙ ඉදිරියේ ඔබ ඉදිරියේ දවැන්ත ප්‍රශ්න රසක් තිබෙනවා. මේ ප්‍රශ්න වලට ඔබ පිළිතුරු හෙව්වේ නැත්නම් ප්‍රශ්නේ ළඟට ආවට පස්සේ අපි කාටවත් කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ සාකච්ඡාව මේ විදිහට දෙගින් දෙගෙන වරගෙන යන්නේ. බෙහෙවින් ස්තුතිවන්තන වෛද්‍යතුමනි ඔබතුමාට. නැවත වතාවක් තවත් දවසක හමු වෙලා මේ වගේම සාකච්ඡාවකින් කතා බහ කරමු. බෙහෙවින් ස්තුතිවන්තන අයබන් ඔබතුමාට.